ආයුබෝවන් කියලා පිළිගන්නවා අම්මයි බබයි මොබයිල් ඇප් එක හරහා හරි නැත්නම් SL MeTube YouTube channel එක හරහා හරි සම්බන්ධ නොයෙකුත්ම අපි මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ ගර්භණී සමයේ 18 වෙනි සති පිළිබඳව. අපිත් එක්ක දිගටම එකතුලා ඉන්න මේ SL MeTube දැන් ඔයගොල්ලෝ අවිල්ල ඉන්නේ ගර්භණී සමයේ 18 වෙනි සතියේට. මේ මොහොතේදී ඔයගොල්ලෝන්ගේ දරුවාගේ ප්‍රමාණය ලොකු අලගෙඩිය තරම් ප්‍රමාණයක් වෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් දිගින් ගත්තොත් සෙන්ටිමීටර 14ක් වගේ ප්‍රමාණයක් දිග වෙනවා. ඒ වගේම බරින් ගත්තොත් ග්‍රෑම් 180ක් වගේ ප්‍රමාණයක් බර වෙනවා. මේ ගර්භණී සමයේ 18 වෙනි සතියේදී බබාගේ ශරීරයේ ප්‍රධාන වශයෙන් සිදුවන වෙනස්කම තමයි බබාගේ නියුරෝන සෛල වටා මයලින් ෂීට් එකේ තැන්පත් වීම සිදු වෙනවා. මේ මයලින් කියලා කියන්නේ මේදමේ ද්‍රව්‍යයක්. මේක විද්‍යුත් පරිවර්තකය. ඒ කියන්නේ මේ හරහා විදුලිය ගමන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. මේක හරිය නිකන් වයර් එක වටේ තියෙන ප්ලාස්ටික් කවර් එක වගේ. ඒ කියන්නේ අපේ ස්නායු සෛල ගත්තොත් වයර් එක කියලා හිතුවොත් මේ ස්නායු සෛල වටා තියෙන කවර් එක අර වයර් එකේ වටේ තියෙන ප්ලාස්ටික් කොටස වගේ තමයි මේ නර්වස් වටේට එහෙම නැත්නම් මේ නියුරෝන වටේට මේ මයලින් ෂීට් එක අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ විදිහට ස්නායු සෛල වටා මයලින් ෂීට් එකක් තිබීමෙන් ලැබෙන මාසි මොනවද? අංක 1. මේ විදිහට ස්නායු සෛල වටා මයිලින් ෂීට් එකක් පිහිටීම මගින් මේ ස්නායු සෛල වලට ආරක්ෂාව ලැබෙනවා. අංක 2. මේ විදිහට ස්නායු සෛල වටා මයිලින් ෂීට් එක පිහිටීම මගින් ඉතාමත් ඉක්මනින් ආවේග ගමන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය ස්ථානයට ඉතාමත් ඉක්මනටම සංනිවේදනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ විදිහට ස්නායු සෛල වටා මයිලින් ෂීට් එක පිහිටීම මගින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා අපේ මොළය ඒ වගේම සුෂුම්නාව ඊට අමතර අපේ බාහිර ස්නායු පද්ධතියේ මේ සියල්ලේම අන්තර්ගත වෙන නියුරෝන සෛල මේ සියල්ලේම මයලින් ෂීට් තැන්පත් වීම ආරම්භ වෙන්නේ මේ ගර්භණී සමයේ 18 වෙනි සති රසන කාලෙ වෙද්දි. මේ විදිහට අපේ ස්නායු පද්ධතියේ තියෙන සියලුම නියුරෝන සෛල වල මයලින් ෂීට් එක තැන්පත් වීම මගින් අපේ ස්නායු පද්ධතියේ ලොකු වර්ධනයකට ලක් වෙනවා. මේ සියල්ලම සිදු වෙන්නේ ගර්භණී සමයේ 18 වෙනි සති රසන කාලෙ වෙද්දි. මේ ගර්භණී සමයේ 18 වෙනි සති වයි කාලෙ වෙද්දි බබාගේ අස්ථි පද්ධතිය තවදුරටත් අස්ථි භාණයම සිදු වෙනවා. මේ විදිහට අස්ථි භාණය මුලින්ම සිදු වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා අපේ මැද කණේ අන්තර්ගත වෙන කුඩා අස්ථි කැබලි තුනක්. මේ අස්ථි කැබලි තුන අපි හඳුන්වනවා මුද්ගරිකාව නිගාතිය ධර්ණකය කියලා. මේ අස්ථි කැබලි තුන තමයි අපේ අස්ථි භාණයම මුලින්ම සිදුවන අස්ථි කැබලි තුන. ඒ වගේම මේ මොහොතේදී බබාගේ කණේ වර්ධනය සම්පූර්ණයෙන් නිමා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කණ නිශ්චිත ස්ථානයට ගමන් කළ තියෙන්නේ. ඒ පිහිටුමත් එකම බබාගේ මුහුණේ නිසි ස්වරූපයට පත්වීම සිදු වෙනවා. මොකද මේ කන් දෙක දෙපැත්තේ නිසියාකාර පිහිටුම ලැබීමත් එකම අපගේ මුහුණේ නියමිත ඉරියව්ව නිර්මාණය වෙන පටන් ගන්නවා. ඒ වගේම මේ මොහොත වෙද්දී බබාට බාහිර පරිසරයෙන් ලැබෙන ශබ්ද හොඳින් ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා බබාට කතා කරන්න මේ කාලයත් උචිතයි කියලා මට කියන්න පුළුවන්. ඒ නිසා මේ කාලෙ වෙද්දී දෙමෝපියන් විසින් බබත් එක්ක නිතරම කතා කරන්න ඕනේ. ඒ වගේම බබට ආදරය දක්වන්න ඕනේ. මේ වගේ දේවල් අත්‍යවශ්‍යම සිදු කරන්න ඕනේ. ඒ තුළින් තමයි බබාට දැනෙන්නේ බබා ඉන්නේ ආරක්ෂිත පද්ධතියක කියලා. බබාට තාමත් බාහිර පරිසරය පිළිබඳ අවබෝධයක් නැහැ. බබාට දැනෙන්නේ අපි කතා කරන වචනවල ශබ්දේ විතරයි. ඒ නිසා බබාට ආදරය දක්වන්න ඒ වගේම කරුණා දක්වන්න මේ තුළින් බබා දන්නවා බබා ඉන්න පරිසරය එයාට ආරක්ෂිතයි කියලා. ඒ නිසා ඔයගොල්ලෝ නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕනේ බබාත් එක්ක කතා කරන්න ඒ වගේම බබාට ආදරය දක්වන්න. ඒ තුළින් බබාට දැනෙන්න පටන් ගන්නවා බබා ඉන්නේ ආරක්ෂිත පරිසරයක කියලා. ඒ වගේම බබාට උචිත පරිසරයක් කියලා බබාට දැනෙන්න ගන්නවා. මේ විදිහට බබත් එක්ක නිතරම කතා කිරීම ඒ වගේම එයාට ආදරය දැක්වීම බබාගේ පෞරුෂත්වයේ වර්ධනයට උපකාරී වෙනවා. ඒ වගේම මේ ගර්භණී සමයේ 18 වෙනි සතියේදී බබාගේ දත්වල වර්ධනය තවදුරටත් සිදු වෙනවා. ඔයගොල්ලෝ දන්නවා බබා ඉපදුනාට පස්සේ මුලින්ම පිට කරන මල පහ අපි හඳුන්වනවා මියෝකෝනියම් කියලා. මේක ස්වභාවය ගත්තොත් තාර කළු පාට හොරු ස්වභාවයක් ගන්නෙ. මේ මියෝකෝනියම් බබාගේ අන්ත්‍රවල එකතු වීම ආරම්භ වෙන්නේ මේ ගර්භණී සමයේ 18 වෙනි සතියේදී. ඒ වගේම මේ ගර්භණී සමයේ 18 වෙනි සතියේදී බබාගේ අත්සා පාදවල තියෙන ඇඟිලිවල මේ ඇඟිලි සලකුණු ඇති වෙන පටන් ගන්නවා. ඒ වගේම මේ මොහොත වෙද්දී ඔයගොල්ලොන්ගේ දරුවා පිරිමි දරුවෙක් නම් පිරිමි දරුවාගේ පුරස්සේ ග්‍රන්ථියේ වර්ධනය වීම ආරම්භ වෙනවා. ඒ වගේම මේ මොහොත වෙද්දී ඔයගොල්ලොන්ගේ දරුවා ගැහණු දරුවෙක් නම් ගැහණු දරුවාගේ ඩිම්බ කෝෂය ඒ වගේම ගර්භාෂය සම්පූර්ණයෙන් වර්ධනයලා තියෙනවා. ඒ වගේම මේ ගර්භණී සමයේ 18 වෙනි සතිය වෙද්දී අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරලා බබාගේ ප්‍රධාන අවයව හොඳින් නිරීක්ෂණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ විදිහට නිරීක්ෂණය කරන්න පුළුවන් අවයව තමයි බබාගේ අත්සා පාද ඒ වගේම හිස ප්‍රදේශය ඒ වගේම හෘදය. ඒ විතරක් නෙමෙයි බබාගේ ලිංගික අවයව පවා හොඳින් නිරීක්ෂණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම
මේ ගර්භණී සමයේ 18 වන සතියේදී බබාගේ දැඟලිල්ල මුලින්ම මවට දැනෙන්න පටන් ගන්නවා. මේක ඇතම් විට පාපහරක් විදිහට දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් කික් කරනවා වගේ දැනෙන්න පුළුවන්. නමුත් මේක ඔයගොල්ලොන්ගේ පළමු දරු ප්‍රසූතිය නම් ඔයගොල්ලෝ ඇතම් විට මේ ගර්භණී සමයේ 18 වන සතියේදී දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. තවදුරටත් ඉස්සරහට යද්දී ඒ තත්ත්වය දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඔයගොල්ලොන්ගේ දෙවන තුන්වන දරු ප්‍රසූතිය නම් ඔයගොල්ලොන පෙර තියෙන අත්දැකීමුත් එක ඉතමත් ඉක්මනටම බබාගේ දැඟලීම එහෙම නැත්නම් බබාගේ චලනය අඳුර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ආසන්න වශයෙන් ගර්භණී සමයේ 18 වන සතියෙදී අඳුන ගන්න පුළුවන් බබාගේ දැඟලිල්ල. නමුත් ඔයගොල්ලොන්ගේ පළමු දරු ප්‍රසූතිය නම් ඔයගොල්ලොන්ට තියෙන අත්දැකීම් ප්‍රමාණය අවම නිසා ඔයගොල්ලොන්ට දරුවාගේ චලනය අඳුන ගන්න පරක්කු වෙන්න පුළුවන්. මේක සාමාන්‍ය තත්ත්වයක්. අපි මේ වෙනකන් ගර්භණී සමයේ 18 වන සතියට අදාළව බබාගේ ශරීරයේ සිරිනස්කම් පිළිබඳව කතා කරා. අපි මීළඟට කතා කරන්නේ ගර්භණී සමයේ 18 වන සතියෙදී මවගේ ශරීරයේ සිරිනස්කම් පිළිබඳව කතා කරන්නේ. අංක 1. මම මේ පිළිබඳව කලින් කතා කරා. ඒ තමයි ගර්භණී සමයේ 18 වන සතිය ආසන්න කාලය විදිහ තමයි මුලින්ම බබාගේ චලනය මවට දැනෙන්න පටන් ගන්නෙ. නමුත් මේක හරියටම ගර්භණී සමයේ 18 වන සතියෙම දැනෙනවා කියලා දෙයක් නැහැ. මේ ආසන්න කාලයේ තමයි දැනෙන්න පටන් ගන්නෙ. මේක යම්කිසි වෙනසක් තියෙනවා. මම මේ පිළිබඳව කලින් සාකච්ඡා කරා. ඒ තමයි ඔයගොල්ලොන්ගේ පළමු දරු ප්‍රසූතිය නම් ඔයගොල්ලොන්ට තියෙන අත්දැකීම් මදකම නිසා ඔයගොල්ලොන්ට මේ ගර්භණී සමයේ 18 වන සතියෙම හරියටම බබාගේ චලනය අවබෝධ කරගන්න බැහැ. එහෙම නැත්නම් බබාගේ චලනය දැනෙන්නේ එහෙම නැත්නම් ෆීල් වෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලොන්ගේ දෙවන තුන්වන දරු ප්‍රසූතිය නම් ඔයගොල්ලොන්ට තියෙන කලින් අත්දැකීමුත් එක්කම බබාගේ චලනය ඉක්මනටම ග්‍රහණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඇතැම් විට මේ ගර්භණී සමයේ 18 වන සතියේ යන්නත් කලින් ඉඳන්ම ඔයගොල්ලෝ දෙවන තුන්වන දරු ප්‍රසූතියකට ලෑස්තිලා ඉන්න අම්මගෙක් නම් බබාගේ චලනය දැනෙන්න පුළුවන්. මේක සාමාන්‍ය තත්වයක්. ඒ නිසා මේ ගර්භණී සමයේ 18 වන සතියෙදී ඔයගොල්ලොන්ට චලනය දැනුන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. ඊට ඉක්මනින් ඉදිරි සතිය කිහිපය තුළ ඔයගොල්ලොන්ට බබාගේ චලනය ග්‍රහණය කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. අංක 2. ගොඩක් මවවරු ලැබිලා කියන කතාවක් තමයි මේ ගර්භණී සමයේ 18 වන සතියේ ආසන්න කාලෙෙදී කකුල්වල තියෙන වේදනාව. මේ තත්වය ඇතැම් විට ඔයගොල්ලොන්ට නිදාගෙන ඉඳී නිින්දෙන් අවදි කරන්න තරම් ප්‍රබල කැක්කුමක් ඇති වෙන්න පුළුවන්. අංක 3. විදුරු මස් වලින් ඇති වෙන ලේ ගැලීම්. ගොඩක් ගර්භණී මවරුන්ගේ දකින්න පුළුවන් ලක්ෂණයක් වෙන මේක. මේකට හේතු වෙන්නේ ඔයගොල්ලෝන්ගේ ගර්භණී භාවය පවත්වා ගන්න දායක වෙන හෝමෝන. මේ හෝමෝන සිදුවන වෙනස්කම් නිසා තමයි මේ මුඛයේ තියෙන විදුරු මසින් ලේ ගැලීම් සිදුවෙන්නේ. මේ විදිහට විදුරු මස් තුවාලනත් එකම ඔයගොල්ලෝන්ගේ කටේ ඉන්න වෛරස් සහ බැක්ටීරියා ඒ තුවාල මත ක්‍රියා කරලා ඔයගොල්ලෝන්ගේ දත්වල යම්කිසි රෝගාබාධ තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඊට එහා ගිහිල්ලා ඔයගොල්ලෝන්ගේ ශරීරයේ අනිකුත් ස්ථානවලට පවා හානි කිරීමේ හැකියාවක් තියෙනවා. මේ தত্ত্বය අවම කරගන්න පුළුවන් ඔයගොල්ලොන්ගේ හොඳ oral hygiene එක. නැත්නම් ඔයගොල්ලොන්ගේ හොඳ මවක සෞඛ්‍යය පවත්වා ගැනීම තුළින් මේ தত্ত্বය අවම කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ mouthwash එකක් පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් ඔයගොල්ලෝ නිරන්තරයෙන් ආහාර ගැනීමකින් පසුව ඔයගොල්ලෝ දත් මදිනවා නම් මේ தত্ত্বය අවම කරගැනීමේ හැකියාවක් තියෙනවා. අංක 4. ගර්භණී කාන්තාවන් අතර ඉතාමත් සුලභව දකින්න පුළුවන් තත්ත්වයක් වෙන මේක. ඒ තමයි ගර්භණී කාන්තාවන්ගේ කකුල් සහ වළලුකර ප්‍රදේශයේ ඉදි වෙන පටන් ගන්නවා. මේකට හේතු ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලොන්ගේ කලරයට අවශ්‍ය කරන පෝෂක කොටස් ඒ වගේම ඔක්සිජන් පරිවහනය කරන්න මව ඉතාමත් කාර්යක්ෂමව මේ සිදු කරන්න මවගේ රුධිර පරිමාව වැඩි කරගැනීම සිදු වෙනවා. මේ ගර්භණී කාලය පුරාම ගර්භණී මවගේ ආරම්භක රුධිර පරිමාව 50%කින් වැඩි වීමක් සිදු වෙනවා. මේ විදිහට රුධිර පරිමාව වැඩිනොත් එකම මවගේ ශරීරයේ ගමන් කරන රුධිර ප්‍රමාණයත් වැඩි වෙනවා. මේ හේතුව නිසාම මවගේ ඇතැම් විට පල්ලෙහා ප්‍රදේශයේ විශේෂයෙන් කකුල් වල ඒ වගේම වළලුකර ආසන්නයේ යම්කිසි තරල ප්‍රමාණයක් රැඳෙන්න පුළුවන්. මේ විදිහට තරල ප්‍රමාණයක් එක් රැස් වෙනත් එක්කම තමයි මේ වළලුකර ප්‍රදේශයේ ඒ වගේම කකුල් ප්‍රදේශයේ ඉදිමු ස්වභාවය දැක ගන්න පුළුවන් ඉන්නේ. මේ தত্ত্বය අවම කරගන්න පුළුවන් ඔයගොල්ලෝ ස්ටොකින් එකක් පළඳුවොත් එහෙම නැත්නම් ඔයගොල්ලෝ නිදාගෙන ඉද්දි ඔයගොල්ලෝන්ගේ ශරීරයේ තියෙන ප්‍රමාණයට යම්කිසි ප්‍රමාණයක් ඉහළින් ඔයගොල්ලෝන්ගේ කකුල තියාගෙන හිටියොත් මේ தত্ত্বය අවම කරගැනීමේ හැකියාවක් තියෙනවා. අංක 5. ස්ට්‍රෙච් මාර්ක් දකින්න පුළුවන් වෙනවා. ගොඩක් ගර්භණී කාන්තාවන්ගේ මේ ගර්භණී කාලයේ දෙවන ත්‍රෛමාසිකයේ අවසන් භාගයේ වගේ වෙද්දී මවගේ ශරීරයේ ස්ට්‍රෙච් මාර්ක්ස් එහෙම නැත්නම් ඇදුම් ලකුණු දක් ගන්න පුළුවන් වෙනවා. මේකට හේතුවක් වෙන්නේ බබාගේ වර්ධනය ඉතාමත් ශීඝ්‍රයෙන් සිදුනවා. ඒ හා සමානව මවගේ ශරීරයේත් ඇදීමකට ලක් වෙනවා. ඒ වගේම මවගේ ගර්භාෂය විශාල වෙන්න ලක් වෙනවා. මේ හේතුව නිසාම මවගේ සම ඇදීමකට ලක් වෙනවා. මේ හේතුවත් එක්කම තමයි මේ විදිහට ස්ට්‍රෙච් මාර්ක් දකින්න පුළුවන් වෙන්නේ. මේ විදිහට වෙන ස්ට්‍රෙච් මාර්ක් මත යම්කිසි මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ගාලා හොඳින් සම්භාහනය කරගැනීම සිදු කරන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ගේ පාර්ට්නර්ට කියලා කරගන්න පුළුවන්. මේ විදිහට සම්භාහනය කිරීමක් සිදු කරද්දී මේ ස්ට්‍රෙච් මාර්ක් යම්කිසි දුරකට අඩු වීමක් සිදු වෙනවා. අපි මේ වෙනකන්
गर्भिणी समय दह अटवन सती अदालव बबागे शरीर शून्यस्कम इवगेम मवगे शरीर शून्यस्कम कथाकर अब मीलंग कथाकरण गर्भिणी समय दह अटवन सती विधि मवसी धनगत कर प्रेग्नेसी टिप्स कथाकर अंक मे मुहत ओयगोलोंगे कलड़े शीघ्र वरदनीम पेन्न इवगेम बबागे शरीर वरदन विशेषम जकड़ अत्यावश्य सन्नोग्य पेन इन सा ओयगोलोंगे पोषदाय आहार अटवट जकड़ बहुल आहार कत करगेमें मे यकड़ अवश्यतावे संपूर्ण करगन पुल विशेषम ओयगोलो वेजिटेरियन कनेक् नोवेना ओयगोलो मसमांस आहार विशेषम रतु मसम रतुपहटोर मस आहार विशेष मत एमता ओयगोलो वेजिटेरियन कनेक्ना ओयगोलो गण यलोल प्रमाणे दिगुण्यकरण मे गर्भिणी समय बबागे यकड़ अवश्यतावे संपूर्ण कर अभी दें कथाकर मे यकड़ बहुल आहार मे यकड़ बहुल आहार उड़ीमी रेड मीट मेता रतुपहटोर मस्वर्ग ये वगेम मसमांश धर नतिना मे शाकमे कोटसल जमता दुरकट मे यकड़ अंतर्गत विशेषम यकड़ बहुल आहार जरपे हूं वटक एट इवागेम सोया एट इवागेम बिहली पलतूर ये इतरक निवित सहाय गोटर इत वेडिवशे मे यकड़ अंतर्गत अंक दिख मे गर्भिणी समय दहाटन सती आसन खाले विदि गुड गर्भिणी कांत दकीन पुल तत्वक्तम मे कलंतेसा करकिन तत्व मेकट हेतु वेगोलोंगे गर्भिणी भावे पावतागन दायक प्रोजेस्ट्रोन की हॉमोनिक मे प्रोजेस्ट्रोन हॉमोनिक मगिन ओयगोलोंगे दरुअ ओयगोलोंगे गर्भाशेट रुद्र सभ्यम वेडिगर मेमिट गर्भाशेट रुद्र सभ्यम वेडिगरा पशे ओयगोलोंगे मुलेट गमकन रुद्र प्रमाण अडवेन मेमिट मुलेट गमकन रुद्र प्रमाण अडवीन शतम ओयगोलो खलंत करगेल तत्व के मे वगे खलंत करगेल तत्व एतिवन ओयगोल करोने हिटगन इनप ओयमेंट इंदगा भीम दिगावे नोने मेमिट भीम दिगाव नाम ओयगोलोंगे मुलेट गमकन रुद्र प्रमाण वेडियला ओयगोल यथातत् पत्न मेक गुड गर्भिणी कांतर दकीन पुलांगन सुलभ तत्व अभी मेनक गर्भिणी समय दहाटवन सतीर दल बबागे शरीर सूर्यनस्कम इवगेम मवगे शरीर सूर्यनस्कम इवितरक निमें गर्भिणी समय दहाटवन सतीर दल प्रेग्नसी टिप्स कथाकर अभी इलांग वीडियो के गर्भिणी समय दहनमेन सतीर दल मे कर्ण साक्षा कर मंग हितन मे वीडियो की आलुद्यागन गति हितन मे वीडियो तात्केंट वेदगत्ला मदकते वीडियो शेयर करें योग्यम लाइक करें तम तक योग्यम ओयगोल ताम पे चैनल अड़कना ताम पे सब्सक्राइब करने तक मदकतो मेरे तो बड़े सब्सक्राइब बटन क्लिक करें योग्यम बेल आइकन क्लिक करो अब वीडियो का दापूगा वाकि फोन नोटिफिकेशन गिनगन पुल अब दिखने मे सेल मे ट्यूब